කොහොමද යාළුවනේ ඔන්නද අපි ඔයගොල්ලොම සිල්වෙට් ඉඳන් මාහෙකන් යන්නයි යන්නේ මේ තියෙන අපි යන බෝට්ටුව ඉතින් මට නම් ඇතුළේ යන්න බෑ මොකද මට සීසික් තියෙනවා ඉතින් අපි අහලා උඩට ආවා ඒ ගමම ඔයගලන්ට පෙන්නන්නම්කෝ මේකේ කැප්ටන් කොහෙද ඉන්නේ යා මොනවද කරන්න කියලා පොඩ්ඩක් මේ ඉන්නේ කැප්ටන් ජිනෝ එයාට උදව්වට ඉන්නේ අපේ ලංකාවේම අයියා කෙනෙක් මෙහෙම තමයි ඉතින් කැප්ටන් ඉන්න රූම් එකේ සිදුවීම් වෙන්නේ බලමුකෝ දැන් වටපිටා ඔන්න ඔයගලන්ට ඉස්සරහින් පේනවා මාහෙ අයිලන්ඩ් එක මේ විදිහට උඩට වෙලා හුලං වැඩි වැඩි යනකොට අමාරු පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ ඇතුළේ ගියොත් නම් හරිම අමාරුයි කොමන යන්නේ නෝ ඔන්න පේන අපේ සිල්වෙට් අයිලන්ඩ් එක උගලන්න චූටියට හරිම ලස්සනයි ඉතින් යාළුවනේ මේ ඔයගලන්ට පේන්නේ බෙලෝන් අපේ බෝට්ටුවේ සිල්වර්ට් වල ඉඳන් ඇවිල්ලා මේ බෙලෝම් ජෙටිය තමයි නවත්තන්නේ බෙලෝම් ජෙටිය කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපි බස් එකක ඇවිල්ලා අර බස් ස්ටෑන්ඩ් වල නවත්තන්නේ අපිට බහින්න ඒ වගේ අපිට තියෙන මේක තමයි ඉතින් මේ ජෙටියෙන් බැහැලා තමයි අපි මාහෙ යන්නේ එහෙනම් යම්කෝ පල්ලෙහාට ගෙනාවු බඩු ටිකක් අරගෙන යන්න දැන් ඕගලන්ට පේන්නේ බෝට්ටුව ඇතුළ දැන් කට්ටිය ලෑස්ති වෙනවා යන්න මේ තුන් දෙනා නම් ගොඩාක් කෝප දුප කී කී යනවා ඉතින් කාලි කන්නත් එපැයි ඔන්න අපි දැන් අපේ දවල් කාලය ගත කරන්න ප්ලේස් එකක් වාගෙන ආවා මේ හරියට කියන්නේ ආන්ස් රෝයල් කියලා දන්න විදිහට ගොඩක් ටුවරිස්ලා එනවා මේ හරිය නාන්න මොකද මේ හරිය හරි නිදහස් සහ ඒ නාන්න අවශ්‍ය ඒ නිදහස කියන ඒ වටපිටාව ලස්සනට හැදිලා තියෙනවා අපිට කලින් අපේ අනිත් සෙට් එක නම් ඇවිල්ලා අනේ පැටව දෙන්න වතුරට බැහැලා ඔක්කොටම කලින් ඒ දෙන පුදුම ආසාවේ හිටියේ මුහුදට යම් කියලා ආසයිද හෙට සෝක් මුහුද කැමරා Hi. Hi guys, ඔන්නද අපි ආවා අපේ island එකේ හිතවත් පිරිසක් එක්ක මේ මෙහෙට කියන්නේ Ants Royal කියලා. Beach එකට ආව පොඩි picnic style එකක ගායකත්වය
ඔන්න අපි දැන් දවල් කෑම කාලා මුද්‍ර බහින්න යන්නේ. දවල් කෑම ගැන කිව්වොත් නම් පංකාදු පහයි. දිව්‍ය භෝජන වගේ. මොකද අපි කුෂන්ට රාට කෑම හදන්න පුළුවන්. ඔහුලන්ට පේනව ඇති මුහුද නිකම් වැවක් වගේ කිලෝමීටරයක් විතර ඈතට ඇවිදන් යන්න පුළුවන් මොකද ඒ ලෝ ටයිඩ් නිසා අපේ යාළුවෝ සෙට් එක නම් පුදුම වින්දනයක් ලබනවා මේ වෙලාවේ කට්ටියක් බොනවා කට්ටියක් කනවා මොකද අපිට මේ වගේ කොහෙවත් වතුරේ බොන්න කන්න නම් හම්බ වෙලා නැහැ අපි ගිය තැන්වල කවදාවත් මේ විදිහට ලෝ ටයිඩ් වෙලා තිබ්බේ නැහැ. ඇත්තටම අපි ගොඩාක් ඉනදුනා. ඇත්තටම කසුන් අයටයි ඉසුරු අයටයි දෙන්නටම ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපිට මේ වගේ තැනක් බලන්න එකන් ආවට සහ අපිට මේ විදිහට සතුටු වෙන්න ඉඩක් සලසලා දුන්නට. හැබැයි තාම බර්ත්ඩේ බෝයි දන්නේ නැහැ රෑට මොකද වෙන්නේ කියලා. I'm going to go to the hospital. I'm going to go to the hospital.
ඔන්න එතන හිටපු කට්ටියක් අපිට ෆ්ලෝටර් එකක් දුන්නා. ඉතින් පැටව දෙන්නත් එක්ක මාත් ඒකේ පොඩ්ඩක් විනෝද වුණා. ඉතින් මේ විදිහට තමයි අපි අපේ දවල් කාලේ කාලා නාලා විනෝද වුණේ. ඉතින් බලමු දැන් රැට මොකද වෙන්න යන්නේ කියලා. දැන් අපි ගෙදර යන ගමනෙ ඉන්නේ. ගෙදර ගිහිල්ලා ලෑස්ති වෙන්නත් බෑ. බර්ත්ඩේ බෝයිව සර්ප්‍රයිස් කරන්න. එයා නම් තාම කිසිම දෙයක් දන්නේ නැහැ. අපි දැන් බලමු අපි යව කොහොමද සර්ප්‍රයිස් කරන්න කියලා. සහ ඒ සර්ප්‍රයිස් එකට ලෑස්ති වෙන විදිහ. අපිත් එක්ක ගියපු අයියලා ගොඩාක් උදව් වුණා. ඉතින් ඔයගලන්ට ඒගොල්ලන්ගේ වීඩියෝස්ත් බලාගන්න පුළුවන්. එහෙනම් ආපහු හම්බ වෙනකම් ඕගලන්ට සුභම සුභ සතියන්තයක්. මේ ලොකු පාටියක් නේ. දැන් මේ සංවිධාන මණ්ඩලයේ ඉතින් සෑහෙන මාංශයෙන් ජීවිත වැඩ කටයුතු කරනවා. ඉතින් මේ ඉන්නේ අපේ බර්ත්ඩේ බෝයි. මෙයාට තාම අවුරුදු 30යි. 35යි. 35 ලබන්නේ අද. ඉතින් මේ වෙනම කුක් කෙනෙක් ගෙනාවා සිල්වට් වල ඉඳන්. එයා මේ ආනන්ද අයියා. ආ සෑහෙන ඉතින් සංවිධානයේ ඉතාමත් උපරිමයෙන්ම තියෙනවා. මේ ඉන්නේ මේ ඉතින් අපේ මේ නංගිලා ටිකක්නේ. ආ ඉතින් කොහොමද මොනවද ඔයගොල්ලෝ හදන්නේ? මොනවද ඉතින් හදන්නේ ඔයගොල්ලෝ? ආ ඉවරයක් නැහැ වැඩ කරලා. සෑහෙන උත්සාහයක්. ආ ලොකු තරගයක්. මොනවද දැන් මේ කරන්නේ? කොහොල්ලු දෙන්නෙක් ඉන්නව මාව පුළුවන් තරම් ඉක්මනට පුච්චපන් කියන. හලෝ කඩලත් දැම්මෙනව ලයිලයි විතර ටිකක් දඟල දඟල ඉන්නවා. මෙයා තමයි අපි මෙහෙන් ගෙනාවේ. පොරලන්තෙන් ගෙනාවේ මේ ස්පෙෂල් චෙෆ් කෙනෙක් හැදෙන්න. ඇස් දෙක පොඩ්ඩක් දනවලු මේ වෙලා. Thank you.
Ah.